හිතා මිට්ට වනි. මේ මහත වෙනුට දිලිප්ගේ අසූචිකන්න දිනුන් අමනු ගම ඉදිරිපත්ව සිද්ධයක් මේ වෙනකොට වාර්තා වෙනවා. අද දවසදී මව්බිම ජනතාපක්ෂයේ ජාතික සංවිධායකවරය හැටියට දිලුම් පත්කරපු බව තමයි මේ වෙනකොට දිලිප් ප්‍රකාශ කරලා තියෙන්නේ. දෙරණ කියන කාලකන්නි නාලිකාව මේ වෙන විටත් වර්තමාන ආණ්ඩුව විනාශ කරන්න අවශ්‍ය කරන මොළ සෝදන වැඩේ ආරම්භ කරලා තියෙනවා. මිට්ටුරුනි දිලිප් පහුගේ කාලය පුරාම රාජපක්ෂලගේ අසූචිද්දිවෙන් සුද්ධ කරා. ඉන් පස්සේ රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ එතනිනුත් ගන්න පුළුවන් සියල්ලම අරගෙන තමයි සූකර වංශලත් එක්ක එකතු වෙලා අලුත් කුමන්ත්‍රණය නිර්මාණය කරේ. කොටෙම කොමියුනිස්ට් පක්ෂයේ කොච්චර අනාථ වෙලා තිබ්බද කියනවනම් ඔබ දකින්නට ඇති දිලිප් ජයවීර තමයි ඒ පක්ෂේ නායකයා බවට පත් උනේ පහුගේ ඡන්දෙදි. කොහොමද ඡන්ද 125,000කටවත් අඩු සංඛ්‍යාවක් ගත්තු දිලිප් දැන් හිතාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න. මේ වැඩේ සඳහා මේ වෙනකොට ඔහු දිලුම් අමුරුගම කියන බූරුවගේ පිටේ නැගලා ඉන්නවා. මිත්‍රවරු ඔබ දකින්නට ඇති ඊයේ දවසේදී දිලුම් අමුරුගම කියන බූරුවා ප්‍රසිද්ධයේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කියනවා මැති ඇමතුවරු සහ ඔවුන්ගේ ලේකම්වරු පාවිච්චි කරපු වාහන පෙන්නන එක සදාචාර විරෝධී කියලා. ඒ වගේම ඔහු කියනවා මැති ඇමතුවරුන් සහ ඔවුන්ගේ ලේකම්වරු ඒ විදිහට ජීවත් වීමට ඒ කාලේ හිටපු මිනිස්සු විරුද්ධ නැහැයි කියලා. ඒව නැත්නම් මිනිසුන්ගේ අකමැත්තක් තිබ්බේ නැහැයි කියලා මැති ඇමතුවරු සහ ලේකම්වරු එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම. ඒ වගේම උන් කියන විදිහට උන් මේ රට ගොඩ ගන්න මේ වගේ වාහන නැතුව බැහැයි කියලා. කොහොමදත් මිට්ටුවරනේ මේ වෙනකොට පහුගිය ආණ්ඩුවේ හිටපු දේශපාලඥයෝ විතරක් නෙමෙයි උන්ට කඩේ ගිය රාජ්‍ය නිලධාරිනුත් හෙළුවෙල්ලෙන් තමයි දැන් පාරේ යන්නේ. මේ වෙලාවේ වැඩියෙන්ම දිලුම් කලබල වෙලා තියෙන්නේ මුන් තමයි මහින්දගේ පස්සෙ ලෙවකකා ඉඳලා බඩේන රනිල්ට පොල් මුඩු ගහපු එක විතරක් නෙමෙයි. ඉන් පස්සේ රනිල් හොඳින් හෝ නරකින් බලයට ගේන්න උත්සාහ කරපු කාලකන්නේ. මිත්‍රෝනි ඔබට මතක ඇති දිලුම් ප්‍රසිද්ධියේ කිව්වා නුවරින් මොන හේතුවකටවත් ජවිපේට හෝ එම නැත්තම් වර්තමාන ආණ්ඩුවට විශාල ඡන්ද සංඛ්‍යාවක් ගන්න තමන් ඉඩ දෙන්නේ නැහැයි කියලා. කොහොමෙතත් තමන්ගේ කයිවාරු ඔක්කොම දැන් රෙද්ද පල්ලෙ බේරෙන තත්ත්වයක් තුළ මුන් සියලුම් දෙනා එකතු වෙලා වර්තමාන ආණ්ඩුව විනාශ කරන්න අවශ්‍ය කරන මොළ සෝදන වැඩේ ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොටත් කුඩු නාලිකා වගේම රටට නයි පෙන්නමු මේ කාලකන්ණි නාලිකා ජනතාවට කොකා පෙන්නන වැඩේ ආරම්භ කරලා තියෙනවා. මිත්‍රුනි මේ නිශ්චිත මොහොතේ දිලිප් ජාවීරලගේ අසූචිකන දිලිම් අමුණුගමල වගේ පරව සමග එකතු වෙලා අපි අපේ මිනිවල කපා ගන්නවද කියන කාරණය අපි අපෙන් ඇසියුතු වෙනවා. මොකද වර්තමාන තාමත් ජනතාව අත්පත් කරගෙන තියෙන්නේ විධායක බලයේ පමණයි. තාමත් අපට ව්‍යවස්ථාදායක බලය අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි පහුගිය කාලේ සම්මත කරපු අනපනත් වෙනස් කරන්න නම් එහෙම නැත්නම් ජනතාවාදී පාලනයක් ඇති කරගන්න නම් කෙසේ හෝ ජනතාව පාර්ලිමේන්තු බලයත් අත්පත් කරගත යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි විධායකට සහ ව්‍යවස්ථාදායකට එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සුන්ගේ දාඩිය කඳුල හඳුනන පාලනයක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කාලකන්ණිගේ උගුල් වලට අහුවෙන්නේ නැතුව මේ රටට සැබෑ ලෙසම ආදරය කරන දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යම්. මිත්‍රෝනි අරගෙන ජයග්‍රහණ නැවතුබව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.